නිර්නාමිකව අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට චීනයේ සූදානම් වන බව මේ සතියේදී වාර්තා වුණා. ඒ අනුව අන්තර්ජාල සම්බන්ධතා සහ ජංගම දුරකථන සම්බන්ධතා ලබා දීමේදී නව නීති රීති කිහිපයක්ම හඳුන්වා දීමටයි චීන රජයේ පියවර අරගෙන තිබෙන්නේ. එම නීති රීති වලට අනුව අන්තර්ජාලයට පිවිසෙන චීන ජාතිකයෙකු තම භාවිත නම හෙවත් user name එක ලෙස සිය සැබෑ නමම භාවිතා කිරීම අනිවාර්ය කොට තිබෙනවා. එබැවින් ආරූඪ නම් වලින් අන්තර්ජාලයට පිවිසීම මේ වසර අග සිට සම්පූර්ණයෙන්ම සීමා කරන බවයි චීන තොරතුරු තාක්ෂණ කවුන්සලයේ පවසන්නේ. මීට අමතරව ජංගම දුරකථන සම්බන්ධතා ලබා දීමේදීද මේ ක්‍රමය අනුගමනය කරන බව වැඩිදුරටත් වාර්තා වෙනවා. උපන්න සාතිකේ පිටපතක් ලබා ගන්නෙ කොහොමද? ඕකට යන්න පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පොඩ්ඩක් ඉන්න. දැන් නැත්තම් අහන්න. ආණ්ඩුවේ ආයතනයකින් ඕනෑම රජයේ සේවාවක් ඉතා පහසුවෙන් කර ගැනීමට අවශ්‍ය උපදෙස් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් දැන් ලබා ගත හැකි. ලංකාවේ ඕනෑම තැනක සිට ඕනෑම දුරකථනයකින් 19.19 අමතන්න. अप्रैल मास दुलसेंद हेनरी ट्रूमन के निवस दुरकथने नादे नो दिगिन दिगटम मे दुरकथने मतुमट उत्तर देन हेनरी ट्रूमन हंबे इतामत्म खलबलकारी प्रवृत्त्याक मे प्रवृत्ति कीवेन वहाम धवल मंदिरेट एन्न कियेन ओहुट यन्नपुलं उपरीम वेगिन धवल मंदिरे कर तमंगे वाहने अरगने यनवा ए गियं पसे तमहु देनगान्ने इतामत्म ससल करवन पुवता ए वेनकोट मास हतरक कालयक वितरक जनाधिपति दूरे हिटपु रूसवेल्ट मे गिल्ल उपजनाधिपति विधियट हेनरी ट्रूमन जनाधिपति दूरे वेडबारगन सिद्धवेन मे दवस ओह किसी सेत्म बलापुरत्व दवसाक नेमि ओह की जीविते किसी सेत्म जनाधिपति वेनेक्वेन्न हीनिकिंवत् हितल तिबुन नेति केनेक ओहुट उपजनाधिपति विधियट तनतुरपवा हंबुने ओह बलापुरत्व नेति विधियट मे वेनकोट मे अभियोगयट मून देन्न हेनरी ट्रूमन इतामत्म दडि विधियट මෙහෙස වහන්සේ වෙන්න සිද්ධ වෙනවා හේතුව ලෝකෙම බයෙන් ඇරලිලා ගිය දෙවෙනි ලෝක යුද්ධයට මූණ දෙන්න ඇමරිකාවට කරන්න තිබුණ ලොකු රාජකාරියක් තිබුණා මේ සඳහා නිවැරදි තීරණ ගත යුතු තිබුණා ඕ කවදාක දැනගෙන හිටියේ නෑ ඒ තීරණ ගන්න වෙනකොට රූස්වෙල්ට් මොන වගේ අදහසක් තිබුණාද මොන වගේ සැලසුම් තිබුණාද මේ කිසිම දෙයක් දන්නේ නැතුව හෙන්රි ට්‍රූමන්ට අලුතෙන් හැමදේම පටන් ගන්න සිද්ධ වුණා ඔහුගේ ජනාධිපති ධූරයේ ගත්ත තීරණ ලෝකේ විතරක් නෙමෙයි තමන්ගේ මව් රටෙත් ඉතාමත් අප්‍රසාදයට පත් වුණා. නාගසාකි හිරෝෂීමා බෝම්බ හෙලන්න ජපානයේ නතු කරගන්න ඔහුට සමහර තීරණ ගන්න සිද්ධ වුණා. මේත් එක්ක ඊළඟට දෙවෙනි ලෝක යුද්ධයේ ජයග්‍රහණය කරත් ඒ දෙවෙනි ලෝක යුද්ධයේ ජයග්‍රහණය කරන් පස්සේ ඔහුට ආපහු ජනාධිපති වන්නට මූණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ජනාධිපති වන්නට මූණ දෙන්න වෙනකොට ඔහුගේ වටේ හිටපු සියලු දෙනා ඔහුව දාලා ගිහිල්ලා. මොකද හැමෝම දන්නවා ට්‍රූමන්ට දිනන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ කියලා. කවුරුවත් ඔහුට උදව් කරන්න එන්නේ නැහැ. මේ වෙලේ ට්‍රූමන් දැඩි විදිහට අතිෂ්ඨාන කරගන්නවා මම ආයෙත් කොහොම හරි ජනාධිපති වන්න දිනන්න ඕනි කියලා. ඔහු මේ සඳහා හිතනවා වැඩපිළිවෙළ සකස් කරගන්නවා. හැම බස් නැවතුමක් ගානෙම ගිහලා මිනිසුන්ට කතා කරන්න පටන් ගන්නවා. ඈත ගම් නියම් ගම් නගර කරා යන්න පටන් ගන්නවා. ඔහු අලුතෙන් අලුත් උපක්‍රමත් එක්ක ජනාධිපති වර්ණයට ප්‍රවේශ වෙනවා. මෙතනදි තමයි ඔහු ඉතාමත්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නේ. තමන්ගාව තිබුණ නැති අහිමි වෙලා තිබුණු ජයග්‍රහණය ඔහු දිනාගන්නේ කැපවීමෙන් මහන්සියෙන්. කෙනෙකුගේ ජීවිතේ සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා දකින්නකොට අනිත් අය හුඟක් වෙලාට කියනවා මිනි හරි ලක්කාරයා හරි වාසනාවන්තයා කියලා. වාසනාව එහෙම නැත්නම් ලක්කික මේක ඇත්තටම අකුරු හතරක් විතරයි. මේක ඔයා කරා ළඟා වෙනකල් බලාගෙන හිටියොත් ඔයාට සිද්ධ වෙන්නේ ඒ සඳහා බලාගෙන ඉඳීම විතරයි. වාසනාව ළඟා කර ගන්න නම් ඔබේ ජීවිතේ ඒ සඳහා ඔබට දැක්මක් අවශ්‍යතාවයක් තියෙනුනේ. ඒක සඳහා යන්න ඕනි. ඔයාට ජීවිතේදී හම් වෙන කටුකොහලු අයින් කරගෙන ඉස්සරහට යන්න. එතකොට වාසනාව ඇවිල්ලා ඔයාට හම් වෙන දේ උපමට්ටම් කරાવી. මේ දේ ඔබ දිනා ගන්න. ඔබ දිනා ගන්න උත්සාහ කරොත් ඒක ඔබට ලැබෙයි.
ICT විශ්වයට ටෙලිසිතුවම් කවුලුව නැන පියස දැන් සෑම සෙනසුරාදාවකම දහවල් 11:30ට ජාතික රූපවාහිනියෙන් සෝනි සමාගම ඒකොල්ලන්ගේ සයිබර් ෂොට් ඩිජිටල් නිශ්චල කැමරා පවුලට තවත් මෝස්තර දෙකක් දැන් එකතු කරලා තියෙනවා. ඒවා DSC TX9 හා DSC WX5. මේවා ලෝකයේ තියෙන ත්‍රිමාණ ඡායාරූප ගන්න පුළුවන් කුඩාම කැමරා වර්ගයයි. තනි කාච පද්ධතියක් ඇති මේ කැමරා ඡායාරූප ගන්නේ වේගවත් චලනයක් විතරක් භාවිතා කරගෙන. වෙන කිසිවක්ම භාවිතා කරන්නේ නැහැ. මේකෙන් තේරෙන්නේ ඔබට ඔබගේම ත්‍රිමාණ විශාල ඡායාරූප ගැනීම කරගන්න එක කවදාටවත් වඩා ලේසියි කියන එකයි. මෙහිදී තා වේගෙන් රාමු නික්මෙන අතර අලුත් සැකසුම් තාක්ෂණයකුත් යොදවලා ඒවා එකට යා කරනවා. මෙහෙම යා කරපුවම ඉබීම විස්තර සහිත ත්‍රිමාණ පළල් දර්ශනයක් ප්‍රතිඵල වශයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඕනම අවස්ථාවක ඔබට මේ දර්ශන දිමාන වශයෙන්ුත් රස විඳින්න පුළුවන්. නමුත් ඔබ ඒවා පුදුම විදිහට ප්‍රියමනාප ත්‍රිමාන දර්ශන හැටියට රස විඳින්න පුළුවන් ඔබට ත්‍රිමාන රූපවාහිනියක් තියෙනවා නම් විතරයි. මේ නිසා ඔබට ආරම්භයේදී වැඩි වියදමක් මේ සඳහා දරන්න වෙයි. මේකට හේතුව ත්‍රිමාණයට ගැළපෙන රූපවාහිනියේ හෝ පුද්ගල පරිගණකයේ ශ්‍රව්‍ය දෘශ්‍ය පරිමාවලට සරිලන බහුමාත්‍ය අන්තර් මුහුණ දක්වා ත්‍රිමාණ කණ්ණාඩි වෙන්වෙන්ම මිලදී ගන්න වෙන නිසායි. අඟල් 3.5 ප්‍රමාණයේ LCD ස්පර්ශ තිරය සහිත DSC TX9 කැමරාවත් අඟල් 2.8 LCD තිරය සහිත DSC WX5 කැමරාවත් ඔබට රූප එක්තරා ප්‍රමාණයකට සම්පූර්ණයෙන්ම අලුත් ක්‍රමයකට නරඹන්න ඉඩ සලස්සනවා. මේකේ තියෙන චලනයෙන් බහුවිධ දර්ශන කෝණවලට ඇලකිරීමෙන් දර්ශනය වෙනස් කිරීම නැත්නම් ස්වීප් මල්ටි ඇන්ගල් කියන විශේෂාංගය නිසා කැමරාව ආපස්සටත් ඉස්සරහටත් ඇලකිරීමෙන් කැමරාවේ LCD තිරයෙහි ත්‍රිමාණය අනුකරණය කළ ආකාරයට රූප චලනය වෙනවා ඔබට දැක ගන්නත් පුළුවන්. තාක්ෂණයේ මෙතරම් වේගයෙන් දියුණු වී මේ සියලු දේවල් කරන්නට තරම් කාලයක් උදා වෙයි කියලා කාටද කියන්න පුළුවන් උනේ. ලෝකයේ තියෙන ත්‍රිමාණ ඡායාරූප ගන්න පුළුවන් කුඩාම කැමරා දෙක වෙන අපි මුලින් සඳහන් කළ TX9 කැමරාව ඇමරිකානු ඩොලර් 400කටත් WX5 කැමරාව ඇමරිකානු ඩොලර් 300කටත් ඔබට මිලදී ගන්නට පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලන් දැක්ක විස්තර ද නැෂනල් බෙස්ට් ක්වොලිටි සොෆ්ට්වෙයාර් අවෝඩ්ස් තරංගයේ පිළිබඳව අද පැවතිච්ච මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකනේ අපි ආවරණය කළේ අපේ වැඩසටහන තුළ. ඉතින් මම තවදුරටත් තව විස්තර ටිකක් ඕගොල්ලන්ට සඳහන් කරන්නම් මේ තරංගය ගැන. මේක විවිධ කැටගරීස් වලින් තියෙනවා. ඉතින් විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පුළුවන් මේ සඳහා තමුන්ගේ මෘදුකාංග ඉදිරිපත් කරන්නට. ඒ ඉදිරිපත් කරලා ජයග්‍රහණය ලබන්නට හැකියාව තියෙනවා. ස්වර්ණ සම්මාන, රිදී සම්මාන සහ ලෝකට සම්මාන ආදී ලෙස සහතික පත්‍ර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම මේ සූදානම් වෙන්නේ අපේ වැඩසටහන ඉතින් ඊළඟ අංගය ඔබට ඉදිරිපත් කරන්නට විනාඩි දෙකක් ඇතුළත තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳව කතා බහ කරන අංගය.